අයිබෝන් තැන් රචනා පේපර කියෙනවනි එකගත ඔගුලට ඇස්ති වෙන ඇති තර වැරදිලා හරි YouTube එක හරි ටෙලිග්‍රම් ගරුප් එක හරි මේ වෙලා ඉන්න නම් මොනයම් මෝ යතුවක් නිසා පොඩි දෙයක් කියන්න තමයි ඕනේ හෙට ඔගුල විභාගවරලෑනකොට සම්පූර්ණයෙන්ම විවරණයක් දෙනවා MCQ එකට ඉතිඒ ගැන තමයි පොඩි දැනුවත් කිරීමක් කරන්න ඕනුනේ ඉතාමතරව දැන් හොඳර විභාගට ලෑස් වෙලායන ළමේට හෙට දවස වෙන්ඩ පුලුව නාර්කම දේතම වෙලාම දෙන එක හරි අමාරු ප්‍රශ්නයක්කවද හැමෝටම වගේ සාමනින් අමාරුයින ඇ වෙලා මදි වෙන එක සහර ලමයින්ට වෙන දෙයක් ඉතින් මං නිතර දකින දෙයක් තමයි හොඳට වැඩ කරලා යනවා හැබැයි වෙලා මදිවනක විභාග ඉතින් වෙන ගෙදරදි ප්‍රක්ටිස් කරන ඒත් ගෙදරදි වෙලා ඇති විභාගට ගහම් වෙලා මදි වෙන සමහර ළම ඉන්න ඉතිය නිසා ඒ ළමයින් වෙනුවෙන් කියන්න තියෙන පොඩි පණිවිඩයක් කියන්න ඕනේ ඒ තමයි මේ පුළුවන් තරම් ඔරලෝසුවත් එක්ක සෙල්ලම කරන්න ඕනේ ඒ කියන්නේ දැන් අපි සාමාන්‍ය වෙන් කරන්නේ ව්‍යුහගත රචනාවකට විනාඩි 15යි රචනාවකට පැය භාගයකුයිනේ සාමාන්‍ය යගේ ඒතර ඒක කරනකොට පුළුවන් තරම් පරිස්සම් වෙන්න ඔරලෝසුව දිහා ඇහැ ගහගෙන ඉන්න ඕනේ ඒකෙන් කියන්නේ විනාඩි 5න් 5ට වෙලා බලන්න කියන එක අඩුතරමේ ව්‍යුහගත දෙකක්වත් ඉවරුනහම කොච්චර වෙලා ගිහිල්ලාද කියලා බලන්න සාමාන්‍ය අපි ව්‍යුහගතයකට පැයක් වෙන් කරනවනේ ඒතර පැය භාගයකට පස්සේ වෙලා බලන්න ඒක එතකොට පොඩි අවබෝධයක් තියෙන්න ඕනේ ප්‍රශ්නයක් ඉවර වෙනකොට මම ඒ ලෙවල් කරනකොට නම් මට මතක මම එක ප්‍රශ්නයක් ඉවරනකොට බලනවා මට කොච්චර වෙලාවක් ඒකට ගියාද කියලා ඒක කරලා තමයි මම ඊළඟට යන්නේ. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ දැන් මම MC අපි හිතමුකෝ ව්‍යුහගතයකට මට විනාඩි 15කට වඩා ගියා කියලා 20ක් ගියා කියනවා පළවෙනි එකට. ඒතර මම අනවශ්‍ය කලබලයක් ඒකෙන් ඇති කරගන්නේ නැහැ. මම දන්නවා මට විනාඩි 5ක් පොඩ්ඩක් අවුල් වෙලා තියෙන්නේ. හැබැයි කොයි වෙලේ හරි මට ප්‍රශ්නයක් හම්බ වෙනවා බොහෝ වෙලාවට ඒ වෙලාව ඉතුරු කරගන්න. හරි ඒ විනාඩි 10ක් කරන්න පුළුවන් ව්‍යුහගතයකක් හම්බ වෙනවා. පැහැදිලිද? දැන් උදාහරණයකට සමාවයවික එක ඔයගොල්ලන්ට හම්බුනා කියලා හිතන්නවා සාමාන්‍යයෙන් අර මං කියන ක්‍රමයට සමාවයක කරාම ඔයගොල්ලන්ට වෙලා විතරුනවා කියලා ඔයගොල්ලෝ දන්නවනේ හරි ඉතින් ඒ නිසා සමහරට ඒ වගේ ප්‍රශ්නකින් ඔයාගේ වෙලා විතර වෙයි ඒ වෙනුවට වෙන අමාරු ප්‍රශ්න තියෙයි ඒකට වෙලා වැඩිපුර යයි හැබැයි දෙක බැලන්ස් වෙනවා පැහැදිලිද ඉතින් ඒ නිසා ඒ වැදගත් පණිවිඩය දෙන්න ඕනේ ඔයගොල්ලන්ට රචනාවෙදිත් එහෙමයි රචනා හතරක් ලියනකොට අනිවාර්යෙන් දැන් ෆුල් හතරම ලියන හැටනේ ඉතින් වෙලා මාදි වෙන්නේ සාමාන්‍ය තුනක් හරි වගේ ලියනවා නම් ලොකු අවුලක් වෙන එකක් නැහැ. හතරම ලියන්න පුළුවන් වැඩ කරපු ළමයින්ට තමයි අත්‍තරම එතකොට මේ වෙලා මදි වෙන ප්‍රශ්නේ බොහෝ විට දරුණුවට තියෙන්නේ. ඉතින් ඒක ගෙදර ඇවිල්ලා පසුතැවිලා හරියන්නේ නැහැ නේ. ඒ නිසා අපි පුළුවන් තරම් විභාගෙදී එක රචනා ප්‍රශ්නයක් ඉවරුනහම විනාඩි කීයක් ගියාද කියන එක බලලා තමයි ඊළඟ රචනා ප්‍රශ්නට යන්න ඕනේ. හැබැයි දැන් පැය භාගයක් අපි සාමාන්‍ය රචනාවට වෙන් කරනවානේ. ඒතර පැනික් මොඩ් එක ඔන් කරගන්න එපා. හරිද? අම්මෝ විනාඩි 40ක් විතර ගියානේ. එහෙම අවුලක් නැහැ. හරිද? මොකද කරපු දේ සුපිරියට කරන එක තමයි වැදගත්ම දේ. ඊට පස්සේ තමයි වෙලාව. අංක එක කරන දේ සුපිරියට කරලා එන එක දෙවෙනි එක තමයි වෙලාව. නැතුව වෙලාව අංක එක කරන දේ අබ්ලික් වෙන්න කරන එක නෙමෙයි අංක එක. පැහැදිලිද? ඉතින් ඒ නිසා හොඳට මතක තියාගන්න. දන්න ටිකට උත්තර ලියන්න ඕනේ. ඒක තමයි අංක එක. ඒකට යම් කිසි වෙලාවක් යන්න පුළුවන්. ඉස්සරහට තව සමහර විට හම්බෙවි වෙලාවක්. වෙලාව ඉතුරු වෙන ප්‍රශ්නයක්. පැහැදිලිද? ඉතින් ඒ නිසා ඔක පේපර් එකේ හැම ප්‍රශ්නෙටම පැය භාගෙන් කරන්න පුළුවන් කියලා එකක් නැහැ නේ අපිට නේද? එනිසා ඒ අවබෝධය ඔයාලට බොහොම පැහැදිලිව තියෙන්න ඕනේ. ඔය ටික තමයි ඉතින් කියන්න තියෙන්නේ. එහෙනම් ජයෙන් ජය MCQ විවරණෙත් එක්ක හෙට හම්බ වෙමු.